අයිබෝුවන් සුබදවසක් සුබූ දෑසනක් ප්‍රාර්ථන කරනවා හිතවතු ඔොබ සේරම දෙනාට. ඔබස්ුවෙන් ඇති කියලා විශ්පාස කරනවා ප්‍රර්ථනා කරනවා. මුළු ලෝකෙම අපි මෑති ඉතිහාස දිහා බැලුවත් මුළු ලෝකෙම එක දෙයක් දිහා දෑස්තල්වා බලාඉන්න වෙලාබක්. ලංකාවේ අපිත් ඒදේ දිහා කිසියම් ආකාරයේ තිගැස්මක බලාගෙනන්න හොතක්. පලවෙනි රෝගයා වරස් රෝග ආසර්ධයා තොරතුරු අනවරණ වනාට පස්සේ ගෙවිච්ච දිනකිහිපය තුළ අනතුරුදායක ලෙස නොවන කෙමින් කෙමින් සෙමින් සෙමින් ඒ ආසාධිත රෝග සංඛ්‍යාව වැඩි වෙන පසුබිමක අපි ලංකාවේ අපිත් ඉන්න. ඉතින් මෙවට පසු බිමකත් මේ රෝගයේ බත්මන් තත්ත්වය මේ වෛවෙසනේ වත්මන් තත්වය මොකක්ද. එළඹෙන හිටානි ද දිනකීපය. එෙම නැත්තම් සතිකිීපය නැතම් මාස කීපය අපිට කොයි වගේ ගෙවිලා යයිද ඒක කොහොම වනත් රටක් විදියට ජන සමාජයක් විදියට සන්න අදධව එක් සත්ව අපි මේ රෝදරට එරහිව නැගී හිටන්නේ කොහොමද වගේ කරුණු කාරණ ගැන ඔබව දැනුවත් කරනට විශේෂ සාකච්ඡාවක් පෑක කාලයක් තුළ සූ දනම් වෙෙලා තියෙනවා ඒ සඳහා සුදු සුම පුද්ගලයා අපේ ආරර්ධනාවෙන් මේ මැදිට ඇවිල්ලයින්නවා අපි තාම ගෞරවෙන් පිළිගන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂන්ද්‍රාල් විශේෂඥ වෛද්‍ය අනනිර්ාසින මැත්තුමන්ට ආය බොන් කියලා දිවාරය නැතුව අතිශය විහෙකරව ගේවියන්න දවස්කිී පයක් ඔබතුමාගේ වන්නේ විශාල පිරිසක් එක්ක අපි කැමති මුලින්ම ඔබව විමසන්න ආසාධත රෝගෙන් සංක්‍යාව මේ වන විට අපිට මාධ්‍යමකින් දැනගන්ඩ කියෙන ආකාරය තියෙන අනු හත් දෙනෙක් කියලා පත්මන් තත්වය ගැනම් කොති කියන්න ඕ පරේද දිනේ අසු හත හැටියට තිිබුණේ. අනුව ඊ දවස තුල රෝගින් දහය කවාර්තා වුණා.ඒ දහයින් කීප දෙනෙ වාර්තා වනේ ඊයේ රාත්‍රයාමේ මේ අනුව එක්තරාටුවගයි කෙනෙක්ේ කුඩා දරුවේ ඒවගේම හලාවත ප්‍රදේශයෙන් රෝගින් දෙදෙනෙක් ඉතාලියයේ සිට පැමණි එකවු පවුලේ සහ තවත් දෙදනෙක් සහ ඒවගේම අහලුතර මහරෝහලයේ නවර්තන් ගැෙන සිටි කහිප්‍රදනෙක් ඇතුළුව දහනෙක් කොවි දහ නමේ රෝගීන් වශයෙන් හඳනාගත්තාඔ එතකොට අදේශනරතුමනි මෙහෙම ප්‍රශ්නයක් දැන් අපි හඳුනාගන්නම ආසාධිත රෝගීන් කියල එක පිරිසක් ඒ ආසාධිත රෝගීන්ට මේ වෛරසිය වැළඳන කොහෙන්ද කියලා පසු විපරමක් වෙනම කරෙනක් ගේ බලධාරගේ පැත්ති හමුදාද ද්‍යාශය පැත්ත ට මේ පැත්තෙන් ඕවුන් ආස් ආශ්‍රය කරනැතන් ඔවුන් සම ප සබන්තා පැත්ව ඔවන් ක්ස්පෝස් ු පිරිස කියල පලමු පෙළ එක පිරිසක්. ඕවුන් එක්ක තවත් පෙළක් මේ ආකාරෙන් එක් තරා විදිියක නිං රහස් පරීක්ෂක වගේ බිසාල ක්‍රියාදාමයක් මෝවන් හඳුනාගැනීමට සහ හඳුනාගත් පසු ඒ අදාළ ක්‍රාත්ම යතරට ඔවන් ලක්කරන්න ක්‍රියත්මක වෙනවා අපි ඒේකෙනස් තුෘතුර කියයන් ඒකට අපි කියනවා මේ වසංගතවේද විමර්ශනය කියලා පිඩිමියලිල් ඉවස්ිගශ ඒන්නේ රෝගිය කමුණම දැක බෝවන රෝගයක් එමනං ඒ රෝගයක් පසු පස සිටින අනිකුත් අය කවුද සමාජයේ. හරකවගේ රහස් පරීක්ෂක දෙයක් වගේ තමයි එක්යි දකට එතකොට අ එකනිකා සම්බන්ධ වෙන්නේ කොහොමද ඒ අනුව මේ රෝගියගෙන් කොපමණ ප්‍රමාණයක් මේ රෝගයා සමග ආශ්‍රය කරල තියෙනවාද. ඒ මොනගේ ආශ්‍රියන්ද. එති මේ සියල්ල අවශ්‍ය වෙන්නේ අපිට මේ එක රෝගියෙක් සමාජයේ පිළිමුක නොකොට ඒ පිටුපස තව සංඛ්‍යාවක් ඉන්න නිසා. එතකොට ඒ සංඛ්‍යාවගෙන අපි නොසලකා ඒ රෝගයාට පමණක් ප්‍රතිකාර කිරීමෙන් අපිට අ ප්‍රජා සෞඛ්‍ය වැඩපිළිවෙලක් යොද්දලා මේ අර වසංගත තත්ත්වය සමනය කිරීමේ හැකියාව නැහැ. මේක මට එක දර්ශනයකින් පෙන්නුම් කරන්න පුළුව මේක තියන ස්වභාවය මේ මේ එපිඩෙමියෝලිකල් ඉන්වස්ටිගේස්න් එක හෙමනත්තසව විමර්ශනය දන්නේ ඉන්නේ සියලුම රෝගීන් මේ එක පුද්ගලයා මේ උඩින් ඉන්න චීනජාති කාන්තාව ඊට පසුව ඉන්න න්. ඊට පසුව ඉන්නේ මේ අර ඊයේදිනේ රෝහලෙන් නිදහස්ය වෙලගියපු නැවතටුව ගයි හෝ. එතට දැ මේ විදියට රෝගීන් සියල්ල මෙතන ඉන්නවා. එතොට මේ එක රෝගියක්ගේ කටක්් සංක්‍යාවතමයි මෙතන තියෙෙන දැන් චීන ජාති කාන්තාවට කටෙක්ස් හැත්ත දෙකක් තිබිලතියනවා එතෝට හැත්ත දෙක් ගැන කටයුතු ක්‍රරීම වශවයනවා එතකොට මේ අයඒ කන්ටෙක්ස් ලව නිරෝධයනය කරන්නවා එකන්නේ ගක්විලාවට ගෘහයම ඔවුන් දිනදාහතරක් රධ වනවා. එතහොට සහල්ලට කන්ටෙක්ස් ලයි කන්ටක්සිදි තමයි මේ ගොඩ ගැන්නමියයි එත හොට ඊළඟට ඔබට පෙනියනව ඇති ද මේ මේ තත්ත්වයේදී මෙම කොවි් දහනමය මසංගතයේ අපේ රෝගීන් ගත්තොත් මේ ජාලගතවීමක් තියනෝ විශාල වශයෙන්. එකන මේ රෝගීන් අතර සම්බන්ධකං අන්තර සම්බන් ගොඩක් වැඩි. ඉති එතකොට ඒකත් අප සැලකිල්ලට ගන්නවා. එතෝටඒ අන්තර් සම්බන්ධකං වැඩි වෙනවා කියන්නේ මේක ප්‍රධාන වශය කණ්ඩායමක් බවට වැඩි වශයෙන් පත්වනවා. අන්තර් සම්බන්ධකං අඩුවනවානම් සමාජයටයම වැඩි වෙනවා පෝගීන් අතරග මේ ැන්නේ ඒ අයගෙන්ම අයට බෝන අවස්ථාව වැඩිපුර සනිටුහන් වෙනවා ඉති මේ ආකාට තමයි දැන් අතවශයෙන් මේ අවස්ථාවේ අ බුද්ධියංශත් අපිට උදබ් වෙනවා මේ කටයුත්තේදී අවසාන වශයෙන් මේක මහජන සෞඛ්‍ය ක්‍රියාවලියක් ටට තමයි මේ සමස්ත ක්‍රියාවලිය යන්න මේකම කරනවා අර හාර විශවීම්වලද ඒත් කරන එවැදයක් කැනේ අපිඒ අපි තුම් බුෆේකක් කියලා ඒ බුෆේකේ මොනවාද බෙද්ුව කියලා එතකොට එක එක් කෙන කාපුවා අපි චාර්්ටකට අර්ගෙන එතකොට අ සං්‍ය බලනවා මේ වැඩි ඇන මේ රෝගීන් මොනවද මේ අනුභව කළේ කියලා අපිට අනුමාන කරන්න හොළුවන් මොන ආහාරය නිසාද මේ ආහාර වැන්නි විධ ක්‍රම තියෙනවා විධ අවස්ථාවලට උචිත වෙන ආකාරයේ. ඇ බදතුමනි අපි මොන මොුණ දේශපාලන ුචියර්යුචකම් තිබ්බත් මොන පක්ෂයක් නියෝජනය කරයි. අද වෙන විට සමස්ත මහජනතාව අතර කිසිම් ආකාරය ප්‍රසාධීත අගයීමක් තියෙනවා මේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රනය. මෙය තමයි වෙන්න ඕනෙමි හරිදය තමයිම කරන්න කියන කාරනාව. අතිකරු ජනධපති ගොටාබේ රාජපක්ෂ මැත්තුමන්, කොෝුණා මර්ධන කාර්යසාධක බලකාය පටන් ගන්න ජනවර්මාසය විසි අයවෙද. ඉතින් මේ මුළු ක්‍රියාදාමය රජය විදේශපාලන අධිකාරිය රජය සෞඛ්‍යමාත්‍යංශය ත්‍රවිදහමුදාව පොල්ලිසිය. සහ සිවිල් කියන සියලුම පද්ධති කාබන්ව ඉඳගෙන. හිතතින් එක අරුණක් දියහා බලාගෙන ක්‍රියාත්ම ක වෙන හොම සැලසම් සහකත ්‍යන්තනයක් ලතමයි අපිට දැනෙන්නේ ඔබතුමන් මේ එක බල කනුවක් එක පැත්තක් කරදහගෙන ඉන්න කෙනෙක් විදිහට මේ අන්තනය ැන සැකවින්න අපිට පුණනා කියයන්. ඕහෙමයි ැ මුල් අවස්ථාවේ මේ ප්‍රධාන වශයෙන් අප විසින් සෞඛ්‍ය ආංශ විසින් තවයි මේ කටයුත්තට මුහුණදීම ආරම්භ කරේ. එතහොට අප සඳහාවශ්‍යගන්න මූලික සැලසුම් ඇතිකරගෙන උදාහරණයක් හැටියට තාක්ෂණි කමිටුවක් මගේ ප්‍රධානත්වයෙන් පත්වෙලා අපි රැස්වෙලා මුල්ලවස්යිද අපි සාකච්චාට ඉන් අනතුරුව අතිකරු ජනාධිපත්තුමා ගරු අමාත්‍යතුමයට ඉල්ලා සිටිය ජාතික කමිටුවක් පත් කරන්න විදියට තොටඒ ජාති කමිටුවකුත් පත් කරයි තොට ඒකට විවිධ අංශවල උදවිය සම්බන්ධ වනා මොකද මේ වසංගතය පාලනය කිරීමේදී හොදෙක් සෞකයට පමණක් එය කළ නොහැකි. මොකද අපි දන්නවානේද බෝඩ කන්ට්‍රෝල් ගත්තත්හ ඒ තනිකර අපට බෑ. නමුත් මේකේ ප්‍රධාන වශයෙන් මෙම පාලනේද අපට ප්‍රධාන අවයක්ක් තියෙනවා ඒක තමයි නිරෝධායන සහ රෝග වැලැක්වීම පනත එක්දා සකසිය අනුහතේ බොහොම ඉ තොට ඒදැ එහි එහි බලධාරිත්වය දරන්නේ සෞඛ්‍යසේව අධදක්ෂ නන්රාල්වරයා. එතෝට මේහි විශාල බලයක් තියෙනවා මේ සම්බද්ධයෙන් කටයුතු කිරීමේදී විධ අවස්ථාවද අයිතිකරාමුවක් කියන්නේ බල ප්‍රදේශ ප්‍රකාශයට පත් කරන්න ඒ විදියට දැ රෝගය ඇත්තවශයෙන්ම අර නිවේදනය කළ යුතු කොරන් ටයිනබල් දිසි එක හැටියට මේක මෙතෙක් නම් කල තිබුනෑ නමුත් ඒක ගැටලුවක් උනේ නැහැ මේක ක්‍රියන් විතය සඳහා මේ වැඩ හටයුතු සඳහා මොකද ඒ පනත්තුල රෝගය නම් කළ නැති වනත් ඒක අපිට කව වෙනවා. නමුත් පසුව දැන් ගරු අමාත්‍ය තුමිය විසින් පියවර ගත්තා මේ කොරන්ටයිනබල් දිසිස් එක නිවේදනය කළ යුතු රෝගයක් බවට පත් කරන්න මෝද ඒක අවශ්‍ය වනා විශේෂයෙන් නිවාඩු දීමේදී වැනි කාරණාවලදී රාජ්‍ය පරිපාල නමාත්‍යංශිට අවශ වන. ප්‍රේකාරණය සම්පූර්ණ කරම්. එතකොට දැන් එක පැත්තකින් මේ ජාති කමිටුව රැස්වෙන්න ගත්තා අ අතින් මගේ ප්‍රධානත්වයෙන් පවතින තාක්ෂණය කමිටුව රැස්වන්න ගත්තා. අපි මුල් අවස්ථාව ඉඳල විශාල තීරණ වට බැස්සා. එතකට අපි දන්නවාක චීනය ආරම්භවෙලා අපිට ගැටලුවනේ ඉට පස්සේක යුරෝපට යන්න ගත්තා. එවගේ ආසියාතිකරට යන්න ගත්තා පොරියාවට වගේ. ඒ අවස්ථාව වෙනකොට අතිකරු ජනාධිපත්තුමා තව තීරණයක් ගත්තක මධ්‍යස්ථානයක් හැටියට සකස් කරන්න ඒේ අනුව තමයි. යුද හමුදාපති ශවීන්ද්‍රසිල්ලබහත්තා ප්‍රධානය කරලා මෙන කොවි දහනමය බැලැක්වීමේ මේ මධ්‍යස්ථානයේ ඇතිකරේ රාජකිිරයේ මධ්‍යස්ථානය හැටියෙන දැන් ඒ අනුව අපි ඒ මධ්‍යස්ථානය පසුබිම් කරගෙන තමයි ප්‍රධාන වශයෙන් දැන් කටයුතු කරන්නද මෙහිදී තැත්වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයට විශාල වගකීම් තියෙනවා ෝට ප්‍රධාන වශයෙන් මේ වසංගත වේදී ඥ්‍යායන්ට අනුව මෙම වසංගතය පාලනය කිරීමේ ප්‍රධානවක්කීම සෞඛ්‍ය මාත්‍යංශයට හිමියනෝ. ඒ වගේම ආරක්ෂ කාංශවලට එකන්නේ යුද හමුදාවට නවක හමුදාවට වගේ ගුවන් හමුදාවට පොලිසියට ත්‍රිකති ඒ හැමෝටම විශාල වගකීම් මේ අවස්ථයි පැවරලතියෙන. ඒ වගේම ඉට පරිබාහිරව ආගමන විගමන කස්ටම් ආදී වශයෙන් විශාල රාජ්‍ය ව්හයේ විශාල ප්‍රමාණයකට මේ වක්කින් පැවලතන. ඒ එච්චර වක්කීම් පැවරීම තුළින්ම තේරුම් ගණ්ඩෝන අපි මේක මේකෙ තියෙන බරපතලම මේ බරපතල කමනිසා තමයි ඇතවශයම මුළු රටක් සම්පූර්ණෙන් මේ සඳහා දැන්. කාත්ම ලාය ඔ ඔබතුම ඉතාම හොඳින් පැහැදිලි කරා මේ යාන්ත්‍රණය සැලසුම් සහගතව සකස්වෙන්නේ කොහොමද සහ එහි තියන කාලීනා වශ්‍යතාවය සහ වැදගත්කම. මෙය සාර්ථක වෙන්න නම් මේ යාන්ත්‍රනයක පැත්තකින් ක්‍රියාත්මක වෙද්ද මේ රටේ මහා ජනතාව ඔබ අප හිතවතුනි මේ යාන්ත්‍රණයට සහයෝගිය දක්වමින් මෙහි සජීවී පංගුකාරයෙකු විය යුතුමයි එහෙම නොවනොත් මේ විශාල මේ රජ බොහෝ පදදි සමඟ එකතු වෙලා සෞඛ්‍ය මාත්‍යංශ විශාල වසයෙන් නිදධීවරාගෙන මේ කරන ක්‍රියාදාමය ගංකට කපු ඉනි බවට පත්වන්න ටඩ තියනම් මහා ජනවගකින් කැන තවශය ඔබ ඉතාම් මොද තැන ටීළඟටාව මොකද මම්ඹකිවේ රාජ්‍ය යන්ත්‍රනය පිළිබඳ නමුත් මේ රජය රාජ්‍ය සේවය තියෙන ජනතාව වෙනුව එතකොට මේ ජනතාවුව තියන රජයේ රාජ්‍යසේවය තමයි මේ ක්‍රියාන්විතයට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට ඒ තියෙන්නේ ජනතාව වෙනුවෙන්න්නම් අනිවාර්යෙන් වෙනත් අවස්ථාවක සේවාලාබින් වගේ මේ අවස්ථ ජනතාවට විශාල කාර්යයක් තියෙනම්. ඒ විශාල කාරය කියැන්න ඇත්වශයෙන්ම මෙම ක්‍රියාන්විතයට සහයෝගයේ දැක්වීම එතකොට ඒ සහයෝග මොන ප්‍රමාණයටද ලැබෙන්නේ. ඒ ප්‍රමාණයට අපිට හොඳ ප්‍රතිඵල ගැනීමට පුළුවන්. දැන් උදානැ ප්‍රධානම දෙයක් තමයි දැන් එහම යන්න පාකිව්හම එහමහි යන්න ගත්තොත් එහෙම ප්‍රතිඵල අඩුවෙනවා. ඇදිරිනීතිය දැන්මහම ඒ ඇදිරිනීතිය මේ ත්‍රස්තවාදී ප්‍රශ්නෙකට නෙවෙයි මේක මේ වගධ ස් ප්‍රශ්නකට ඇදිරිනීතිය දාලා තියන්නේ. එතකොට එහි ඒ අරමුණ හොඳින් තේරුම් ගත්තනං. ෝට නතාව විදිීට හැසිරෙන්වන ොට එහම ැුරුන් නැත්තම් ප්‍රපල දර්කවේ. ඉතින් මෙහිදී ඒ වගේම ජනතාව සෞඛ්‍යංශ ප්‍රධානධාහරාවේ මාධ්‍ය, විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරුන් ලබන රෝගය පිළිබඳ විග්‍රහය, මේ රෝගය සම්බන්ධයෙන් ගතයුතු අෞෂද එහෙම නැත්තං. මේ රෝග සම්බන්ධයෙන් ප්‍රවේශම්භියුතු ආකාරය මේ සියල්ල පිළිබඳ දෛනිකව දැන් අද මහිතන මාධ්‍ය පෙළිගැහිලයි නොයි ඳහා මෙන මේවට ඇහුන්කන්දීලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත්වෙනවා. එහෙම නැත්තුව වෙනත් ඔ දූශමාන මෙම නැත්තං සමාජය ඇතැම් මාධ්‍යවල තොරතුරු කහාගෙන ඒ ඔස්සේ කටයුතු කිරීමත් ඇත්තවශයෙන් අර අපි වගකීමෙන් යුතුව කටයුතු නොකරන තත්ත්වයක්කට පත්වීමක් බවත් යන්ටෝන් ඔ ඒ තමයි හිතවතුනේ ඔබේත් අපේත් පගකීම අධ්‍යක්ෂණ රාතුමයි ඉතාම හොඳින් පැල්ලි කරරි ැන් ඇදිරි නීතිය දාලා තියන එක ගැන. ඇදිරි නීතිය ඉදිරියට බලපවත්වන ආකාරය ගැන ඔබ මාධ්‍ය හරහා දැනුමත්. බුද්ධිමක් ජනතාව තේරුම් ගන්නවා මේ ඇරෙන් මේ මුොහොතේ මේ අභියෝගයට මුණ දෙන්න වෙනත් විකල්පයක් නැති බව.ඒය අතර වාරේ අපිට ඇහෙනවා ඇතැම් අය ඉතාම සුළු පිරිසා කියනවා. කිව්වට යිට වැඩිය දෙෙසන කාරී තත්වයක් ඇති ඒකතමයියෝ යන්දි්‍රිනිිතිය දාන්නේ ඒක යන්ද්‍රිනිිති දික්කරන්නේ. යගේ මත පතුරුවන්ට උත්සාහ කරන විවිධ අරමුණු එක්ක ඉතාම සුළු පිරිසක්කන්නවා අප ඉගැනත් කතා කර. ඕ මෙහෙමයි දැන් ඔබ කිවෝ වගේ මේ ඕනෑම අවස්ථාවක සාමාන්‍ය මනුෂ්‍යන් වශයෙන් නැතුව වෙනත්තාකාරයට කටයුතු කන්න පිරිස මේ රටේ ඉන්නවා ඒ අපි මේ අවස්ථයි පමණල . එතකොට ඒ වගේම ඒ අය කියනදේ විශ්වාස කල්ලා වැරදි විශ්වාසයන්හි එල්බගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. දැහරරමකදර කැලේ ගෙඩියක්කට නහමර කැල ඔක්කොම සත්තු ටික දුවන්න ගත්තේ ආරංචි කරන ලොකල ලොක පෙලෙනවා කියලා ඉතින් ඒ වගේ. ඒතකොට මෙතන ඇතවශයම මූලික කාරණාව මේකයි. මේක මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් මේක රජයක බහෝ දේශපාලන හෝ ප්‍රශ්නයන් නෙවෙයි. තට මහජන සෞඛ්‍ය ප්‍රශ්නයකදී ඒ මහජනතාවත්ක අපි විවෘතවෙන් නැත්තා. අපි මහජනතාවක ඇත්ත කියන්න නැත්තං. මේ ප්‍රශ්නය විස්දන්න බෑ ඒකයි මූලික මදේ මේක දැන්. සමහයිට ආරක්ෂක හමටත ත්‍රස්ථවාදී ක්‍රියාවක අපිහිතමු ඇත්ත නොකිය ඉන්න ඕන කියලා. මමු දන්නෑ එකනේ වසන් කළය යුතු දේවල් තියෙනවා කියලා. නමුත් මෙහිදී වසන් කළ යුතු දේවල් නෙවෙේ තියෙන්නේ ඇරලා පෙන්න්න නෝන දවල් හිව සෞක සේවා අ්‍යශන රත්තුමත් එකක අපි සජීව කතාා කරම ිටේ දැනු දීමකින් තුොරව කතාවට බාධ කරේ විශේෂ ෘතියක් ක සම වායදින් ාවටය දැන්ගත්තොත්තහම මහජන සෞක ක්‍රියාන්විතයක් ජනතාවට වෘතනොකර ගෙනියන්න බෑ. මේක කල්බන්ද අපිද කළුතර ප්‍රදේශයේ රෝගයක්කිින්න්නවා කියල කිව්ව නැත්තන් ඇ තොට කොහම ද. ඒ ජනතාව දැනුවත් කරන්න තු අපි කරන්නේ. රෝගන් නෑ කියලා පුළුවන් දැනුවත් කරන්නේ තුොට මොකදේ දනුවත් කිරීම. එතුට ආයතනයක රෝගයෙක් මතුුණොත්. ඒ ආයතනය මේ අවධානම අඩු කරන්න ඒක නොකිය හිටියොත් කොහොමද එක කරන්නේ. ඇ එහෙමනං වැනි ක්‍රියාවක් කිරීමෙන් වෙන්නේ මේ රෝගය වැඩිවීම. මේකේ සාර්ථකත්වය රදා පවතින්නේ මොන ප්‍රමාණයට විවෘතව සප්තිය ප්‍රකාශගන්නවාවද කියනෙක ුට හැබැයි අර සමාජ්‍ය මාධ්‍යවල බුරු ප්‍රචාරගෙනයමෙන් ඒකත් ඉතා හිතක කරත්වයක් ෙන හොද නැති තැනක දෙයක් තියෙනවා කියනවා. මිය ගිය නැති එකක් මිය ගියා කියනවා. ඉතින් මේක තමයි ඇතවශයෙන්ම ප්‍රධාන හේතුව අප විසින් සම්පූර්ණයෙන්ක ජනතාවට විවෘත්ත කළයුත්තේ ඇයි කියනෙ එකට. හිතවතුන අප සත්‍යවාදී විය යුත්්‍යයයි සහ. අප බුද්ධිමත්ව මේ වෙලාවේ මේ ක්‍රියාත්මක කරන යන්ත්‍රණයක් එක්ක අත්වැල් බැඳගෙන එකට ඉන්නෝනය අයි කියන කාරනාව තමයි එතුමන් සඳහන් කරේ මොකද මේ ආන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ ඔබේත් අපේත් යහපත සහ පරිස්සම වෙනුවෙන්. ඉතින් අපි පරිසංවෙන් ඕන නං, අපේ ජීවිත ආරක්ෂාව වියතුනම් හිතවතන අපි කතා කරන්න එක පැත්තක ජීවිතය එක පැත්ක මරණය ගෙනෙන්නට පුළුවන් පර රෝගයක් ගැන. ඉතින් එනිසා මේ ආන්ත්‍රනය සාර්ථක වන්න නම් අනිවාරයෙන් මහජනතාව විදියට ඔබත් අපත් අතේ විශාල පුර වැසි වගකීමක් තියෙනවා බය වෙනනෙමේ අවධානයෙන් ඉන්න සහ මේ ගැන පිමසිල්ලෙන් පසුවන්න ඔබේ යුතුකම් පුර වැසි වගකීම තේරුම් ගැනීමේ අපි අතේ ලොකු වගකීමක් තියෙනම් අපි මිනිස්සුන්ගේ ආකල්ප ගැන කතා කරපු වෙලාවෙ ඔබතුමා විමසන්න කැමති දැන් අපි හමරක් වෙලාවට වැඩ කරන පැර නොයිත්තත්වක කියනන්නේ කිසිීමම සාධාර්ණි කරය කරන්න බැරි අනත ියයක්ක්ක මිනිස්සු හැසිරන වෙලාවල්ල පි දාකිනවා. ඒගේම තමයි ඒත් එක්කම ඊළඟට එනවා මේ පැණික් බයින් කියලදයක් ගන්ඩ ඕනවට නෙමේ ගෙදර බඩු නැතුවට නෙමේ නමුත් ඒ අන අත භයත්ක්ක ගිල්ල බඩු ගැනීම තුල සමාජය තව වෙන ව්‍යසනකාරී පැත්තවල්ලට යනවා. ඒත් එක්කම මේ සෝෂල් ස්ටිගක්මයි එකක් නිකං අපේ එකකාලෙකර ලාදරෝගී ්‍යාබලප විද්‍යයක්ක්තිය ලාදරෝගීද්‍යය හමබලන්න එක හර කියල න නෙමේ නම. ර දිහත් එෙමික පපර හහිම් බලන මේ රෝගගේ බලඳනුත් කෙනෙක එක කියන්න ප්‍රකාශයට පත් කරන්න පැකිරෙන ගතියා එහම රෝගෙක් ආශ්‍රය කරනන් ඒ බව හෙළි කරන්නට අක මැති ගත්තියක් සමහරක් වෙලාවට පිරි ජනතවතුරු දක්නට ලැබෙන. දැයි ඔබ අහපු කාර්ණාටික එක බාස්කට් ඒකට වැටන කාරණාටිකක් දැන්ගැන්න එකක් තමයි අනියත බිය අනිත් ොක් හරි අපේ සමාජ පද්ධතිය ගැන විශ්වාසයක් නැතුව හෝ සැපියුම් ජාලය පිළිබඳු විශවාසයක් නැතුව ඇතිවන පැණික් බයින් ඒකම අනිත්තක ස්ටිගමා එහෙමනැත්ත පිළිපුුල් කිරීම. දැන් මේකෙද මෙහෙමයි. මේ රෝගය මොකක්ද මේක සවසන රෝගයා. එතකොට අපිට දැන් වෙන දට කැස්සෙහි පිරිසාව හැදෙන්නේ වෙනදට වරසු නැහැදන්නේ ආකාරනම් තමයි මේ වෛරසුන ඇැදෙන වෙන ආකාරයක් නෑ එතකොට මේක තියෙන දේ තමයි අර පැතිවීම වැඩිවීම සහ යම් කිසි කොටසක් අසාද තත්වයට පත්වීමට අසාද්‍යය තත්ත්වයට පත්වයෙන් ද සාමාන්‍යයෙන් මේ රෝගයෙන් සයට හතලිහක් බොහොම සරල තත්ත්වයෙන් තමයි රෝගය ඇත්වෙන් තව සයට හතලිහක් මධ්‍යම තත්ත්වේ ගී තත්වයන් පෙන්නු කරනවා. එතොට ඉතුරු සයට විස්ස තමයි අමාරුවෙන්න්නේ. ඒ සියයට විශ්‍යනුත් සියයට පහක් තමයි සාමාන්‍යෙන් දැඩි සත්කාරයක අවශ්‍ය වන්න. තොට සාමාන්‍යෙන් රෝගී සීයක් ඇතිවුණොත් එහෙම පස් දෙනකුට පවන තමයි දැඩිසත්කාර සේවා අවශ්‍ය වන්නේ. එතකොට එකක් තමයි මේක බොහොම සාමාන්‍ය රෝගයක්. එතකොට මේකෙන් බිය වෙලා අපිහිතමු යම් කිසි ආකාරයකට සැඟ වුුණොත් එහෙම මංහිතන්න කිසිම අවශ්‍යතාව වෙන්න එහෙමුණනොත් නැවත වරක් වෙන්නේ ඒ රෝගයා සමහිට අමාරු වෙන්න පුළුවන් එහම පසුව රෝහල් පද්ධතිට පැමිණීම. මොකද සාමාන්‍ය සති දෙක වගේ වෙනකොට තමයි යම් අමාරු තත්ත්වයන් පෙන්නුම් කරන්නේ කරන්නවානම්. එතකොට එහමනං අපි කලින් අපේ සෞඛ්‍ය පද්ධතිට සම්බන්ධ වඩෝන දැ අපේ ගොඩාක් රෝගීන් කොවිD දහනමේ ලෙස CRR පරීක්ෂණය කළලා හඳුනාගත් රෝගීන් බොහෝ විට මුල් අවස්ථාවේ තමයි හඳුරගෙන තියෙන්නේ. ඉතිං ඒ නිසා තමන්ට මේ යම්කිසි ආකාරයට උන්න කැස්ස එහමනතං සොසන අපහසුව මේව තියෙනවනං අනිවාර්යෙන් ඉදිරිපත්වෙන්න ඕන ඉදිරිපත් වෙන්නේ තමන් වෙනුවෙන් සහ අනිත්තා ඇ වෙනුවෙන් සලකලා ඒ වගේම අපේ සමාජයේ ඔබකිවෝ වගේ හැම දෙයක් ගැනමර වැරදියට වැරදි මතවාදයන්න ඔස්සේ හිතරයි ඉන්න. ඒ තුළින් තමයි පිළිකුල ඇති කරන්නේ ඒක තමයි අපි දැක්කේ විවිධ තැන්ගල සමහර විට උද්ගෝෂණ පවා තිබ්බේ මේ ක කොරණ සම්බන්ධය. ඉතින් මේක අපි ඔබකිව් වගේ ඒක ලාදුුරු වලටත් නොවයුතු දෙයක් ඇතවශයම ඒඩස්වල්ටත් නොවී යුතු දෙයක්. ඉති එතකොට මේකටත් නොවී යුතු දෙයා. ඉතින් ඒදැ දැන් යම් කිසි මේ රෝගය පිළිකුල් කරා කියමුකෝ. එතකොට හැබැයි ඒ ඒ පවුලෙම කෙනෙකුට මේ කැහැදන්න පුළුව. එතකොට ොමද පිකුල් කරන්නේ එතට පිළිකුල් කරන්නේ කිසියම්ම වූ තිය නවද පදනවා එහම කිසිම් පදනමන් මානසික රෝගයක් හැදුනත් පිකුල් කළ යුතුද නෑ. මොකද මේ සමාජය අපේ හැම පවුල්ලකම ඕන කෙනෙකුට ඕන තත්ත්වයන්ට පත්වෙන්ට පුළුවන් ඉතින් ඒක තමයි රෝග කියන්නේ ඉතින් ඒ රෝග හැදන්න මිනිස්සුන්ට. ඒ මිනිස්සු අපික් තමයි රෝග හැදිනෙන වලක් ගන්න න අනිත රෝග හැදුුන අපි ප්‍රකාර කරන්න ඕන්ම්බන්ධය කටයුතු කරන්න ඕන ඒක පවුලේවක්කීමක් සමාජයවකීමක් සෞඛ්‍ය සේවේවකීමක්. ඉතින් මෙසේ කටයුතු කිරීම ඉතා වැදගත්වන. එනිසසා මේක පිළිකුල් කිරීම හෝ මේකට බියවීම. ඒඒ කිසිම දෙයක් අවශ්‍ය නෑ බොහොම සාමාන්‍ය විදියට වෙනත් ආකාරයට වෙන දෙයක් හැඳුණ වගේම තමයි මේකට මුහුණ දෙන්න ඕන්. ඒ වගේ අදර්ශලතුමනි දැන් අපි ලෝකය අනෙත් රටවල්වල මේ වනකොට වෙන්නේ මොකද්ද කියනෙ ගැන අවධානෙන් ඉන්නවා. චීනය ලෝකය මේ වරසේ හඳුනාගන්න රට විදිට ඉත්වේ ඉතාම හොඳින් පාලන කරලා තියෙනවා ඉතාලිය ැන අපට අහන ලැබෙන ඉටවඩ වෙනස් කතාවක් ඉතාිය නකට වෙන මරණංක්‍යාව පසුගේ දින කීපේපුරා එන්න 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 එන්නම වැඩියුුණා. ඒවගේ තමයි ලෝකෙ පළමමු පෙලේ තාම දියුණු. අපි වගේ දියුණු එමින් පාතන තුන්ල ලකටවල හිතවතුන. මේ ප්‍රංශ ජර්මණිය ස්විලන්තය ස්පානය වගේ ඉතාම දියුණු රටවල්වලත් පවිශාල මරණ සංඛ්‍යාවක් ගැන අහන දකින ලැබෙනවා. ඒත්තකම අපිට කියවන දෙයක් තමයි රටක රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම ඒ රටේ සෞඛ්‍ය පද්ධතිය ධාරිතාවට දරන්න බැරි තැනකටාව ගමන් මරණ සංඛ්‍යාව පාලනයකින් තොරව වැඩි වෙනව කියන කතාව අපිට හන්දකිින් ලැබෙනවා. අපේ රටේ කවදාවත් එහම වඩ එපා කියන පාර්ථනාවවත් එක්ක හන්නේ අපි සූදානම්ද යම්හයකින් මේ ආසාධිතරෝගින්ගේ සංඛ්‍යාව ඉදිරි දින කීප තුළ ඉදිරි සුමාන කීපය තුළ අපි නොහිතූ විදිදිය වැඩිගීමක් පෙන්නුම් කරොත් අර්දශ ලබතුම අපි සූදානම්ද රටක්කද අපේ සෞඛ්‍ය පදධතිය තියෙන්නේ කොත නැද ඒවගේ තර්ජයකට අභියෝගකර මුණ දෙන්න. එකක් තමයි අපේ සෞඛ්‍ය පද්ධතිය අපිට ඉදිරය බලලා කටයුතු කිරීමේ හැකි ත්ත්වයක තියෙනවා. එතකොට මේ විශේෂයෙන්ම ඉතාලිය ගැටලූ වෙන්නේ ඉතාලිය මේ ක්‍රියාමාර්ග ගැනීමට, ගත්තවීම සහ අපිට ආරංචි වෙන දේවල් තමයි ඉතාලි ජාතිකයිෙන් මේ පිළිබඳව විශේෂ සැලකිල්ලකින් මේ කියන දේවල් අහලා ඒ ආකාරයට කටයුතු නොකිරීම. එතකොට දැන් අපි ගත්තොත්ත එහෙම දැ සියවනි රෝගයා ඇතිවුණ අවස්ථාවේ ඉඳලා මේ කාල රාමුව මේ රෝගීන්ගේ සංඛ්‍යාව ඔබට පෙනී යන ඇති මේ යුරෝපය තත්ත්වය ඉතාලිය පමණක් නෙව මේ තියන්නේ මේ යුරෝපය රටවන් මෙතන ඉතාලියත් තියනවා මේ ඉතාලිය උඩිින්ම තියන මේ කලු පැහැයි එතකොට මේ සියල්ල ඔබට පෙන අනවති විශාල වශයෙන් ඉහල්ලට යනවා මේ සියවෙනි රෝගයාගඉඳල් නමුත් ඇතවශයෙන්ම හොන්කොන් සිංගප්පු ජපානේ. මේ රටවල් පාලනයක් කල්ල තියනවා. ඒකට හේතුව මුල්ලවස්ථාවඳලා ක්‍රියාමාර්ග ගැනීම සහ ජනතාව ඒ ක්‍රියාමාර්ගවලට අවනත වෙලා කටයුතු කිරීම. එතකොට දහුණු කොියාව ගත්තොත් එ විශාල වශයෙන් වැඩුනා නමුත් එත් පාල්නයට හසු කර ගත්තා. එතකොට ඊළඟට මරණ ඇතිවේමත් සහ, ඇතිවීම සහ ඒ රටවල්ල ගක්තු ලොග්ඩවන් ප්‍රියාමාර්ග ගත්තොත් එහෙම දැන් ඔබ බලන්න එකක රටවල් චීනේ මේ ලොග්ඩන් එක පටන්ගත්තේ මරණ තිහක් මමන ඇති වුණාට පස. එතවොට ස්පාන්ය මේ ලොග්ඩවන්් එක කරේ මරණ දෙසයක් ඇතිවුනාාට පස. එතොට ප්‍රන්සය මරණ එකසි ඇත්ත පහක් ඇතිුණාට පස්සේ. මේ ඔක්කොට වැඩිය නරකයි ඉතාලිය මරණ අටසියක් ඇතුනට පස තමයි ලොග් ඩවන් එක කරන්න. එතකොට ඒ කියන්නේ මෙහි තියෙනවාමේ දෙයක් ඔය වසංගත විද්‍යාවේ අ එපිඩෙමික් කව් කියන එක. එපිඩෙමික් කව් කියල කියන්නේ වසංගතයක් ආරම්භවීම සහ අවසාන්නවීම කෙසේ වෙනවද කියන එක. එහිදී මේක හැඩතල දෙකක් ගන්න පුළුවන් ප්‍රධාන වශය මගිළඟමට තිබමින් ත තියෙනවා නමුත් පට අහුවෙන්න. එතකොට එකක් තමයි මේ වසංගතය මෙහෙම බුබ්බුලාකාර ආකාරයට ඇතිවීම එක ඇන්නේ ආරම්භ වෙනවා ඉහලට යනවා එකවර ඊට පස්සනෑ පහලට යන්නේ. එකව රෝගීන් සංඛ්‍යාව ඉහලෑම තෙක්ක සිද්ධ වෙන්නේ සෞඛ්‍ය පද්ධතියකට දරාගත නොහැකි රෝගීන් සංක්‍යාවක් ඉතා ඉක්මනින් නැතිවීම තොට ඒ තත් තුළ තමයි මරණ ඇතිවෙන්නේ එතට මහා ව්‍යසනයක් වෙලා තමයි මේ රෝගය නවතින්නේ නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ එවැනි එපිඩිමික ගන්න අපි බලාපොරොත්තුන එපිඩිමික එක මේ වගේ මෙන්න මේ වගේ එපිඩිමික්ක එක එතකොට ඒක අදහස අපිට වෙලාවතියනවා එකවත් රෝගීින් සංකයා වැඩිවෙන්න. වැඩි වෙන අවස්ථාවක් කියෙනෝ නමුත් අරවිදියට නෙවෙයි. එතකොට කාලයක්ත් අරගෙන යම් ප්‍රමාණකට වැඩිවෙල ඉට පස අඩුවේගෙන යනවා. එතොට එතන මරනාඩුවයි රෝගීන් සංක්‍යවාඩුවේ. ඉතිං අපේ අපි ගත්වොත් එහෙම අපිට ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අපිට මේ සම්පූර්ණ වශයෙන් කියන්න බැහැ නමුත් අද පවතින තත්වය අනුව ශ්‍රී ලංකාව තත්ත්වය හොඳ තත්ත්වයක තියනවා. එතකොට අපි පාලනයට නතුකරගෙන තියෙනවා. එතකොටට අපිට තවම රෝගීන් අසුවන්නේ මූලික වශයෙන් ඉතාලියෙන් මූලික වශයෙන් ඉතාලියෙන් සහ වෙනත්‍රටොල්ලල් පැමිණියාය එහෙම නැත්තං පැමිණි සංචාරකන් ආශ්‍රයකරපු අය. සමහරයාට ආශ්‍රය කරපු අයගේ පවුලේ උදවිය. ඔය ඔය කොටසට දැන්ට සීමවෙලා තියෙන අපි කියන එකට ටර්ස් කියලා දැ ඒක තමයි අපේ රටේ සිතියම ගත්තොත් එහෙම සිතිය සිතියම ඒ විදියට කලස්ටර්ස් පෙන්නුම්ගන්නෝ. එතකොට ඒක ඇන්න ප්‍රධාන වශයෙන් ප්‍රධාන වශයෙන් අපේ එක රෝගීන් ඇතිවෙලා තියෙන්නේ බස්නාහිර ප්‍රදේශයේ කොල්ලඹට උතරසාහ කොළඹට දහුණේ. ඒ වගේම අර තියෙන මේ කන්දකාඩු බැටිකලෝ අන්නේ නිරෝධායන මධ්‍යස්ථානව ඒ නිරෝධායන මධ්‍යස්ථානවලේ ඒ රෝගීෙන් ඇතිවුනාාම එතැන කන්ට්‍රල් එක ඇති වුණා. දැන් ඇතැම් අය හිතුවා මේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන් ඇතිවෙන්න ගත්තහම මුළු මේකටම මේක බෝවේ කියලා නමුත් එහෙම න්නෑ යුදහමුදාව ඉතා ක්‍රමාණුකූලව ඒ මධ්‍යස්ථාන පවත්තගෙන ගිය. ඒ වගේම සෞඛ්‍යංශවල අපගේ උපදෙස් ඒ සඳහා ලබා දුන්න. ද ඇත්වශයෙන්ම අදදිනේ එම නිරෝධාන මධ්‍යස්ථාන වලින් තුන්සිිය ානක් පිටෝ යනවා. එතකොට ඒ පිටවයන්නේ නිකන්නෙවෙයි ද අයයි බලලා මේ අවස්ථාව වෙනකොට අපගේ නියෝ් ජර්ධ්‍යක්ෂ න්රාල්වරයක් ඒ ප්‍රදේශය ඉන්නවා ඒ කටයුතුවට සහභාගවෙමින් ඒ අයට කියනොත් අවදින දහතරක් කොහොමටත් ගෙදර ඉන්න කිය එතට එගුලන්ට සාතිකයක් ලබාද නොට නිරෝධයන්ට ලක්වූ ඇහැත්කේට. එතකොට මේ රජය අපගේ සෞඛ්‍යංශයේ වගේම හමුදාව ඇතුළු ඒ සියලු අංශය එකතු වෙලා මේ රජයේ ක්‍රියාකාරිත්්‍යය මත මේ ක්‍රියවලිය ඒ වගේම ී මංහිතන්න ඔබගේ නාලිකාව ඔස්සේ මහිතන්න දිනපතා පිටවඩ ඇති දිනෙන් දින ගනිපු තීරණ. එතකොට ඒ තීරණ ඔස්සේ කටයුතු කිරීමෙන් තමයි අපිට යම්කිසි ආකාරීට මේ කන්ට්‍රෝල් එකට පාලනයකට ගන්න පුළුවන් වෙෙන. නමුත් දැන් අපි කරන්න පාලනයෙන් ගිලිහීම බලක්වාගැනීම එතකොට ඒ නිසා තමයි අපි මේ අර සතුරා පසු පස ලුහුබන්දිි නොවගේ වෛරස් අරගෙන යන අය සෞඛ්‍ය පද්ධතියට ඇතුළත් කරගෙන ඒය සම්බන්ධයෙන් සහ ඔුන්ගේ පවුල්වලට තවත් බෝීම වැලැක්වීම සහ කටයුතු කරන්න දැන් ඔට පෙනියනු ඇති මේක තමයි තත්ත්වය මේ යුරෝපේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ඉතාම පල්ලෙහැයින් තමයි දැනට මේක යන්නෙද. ඉතාලියත් එක සංසන්ධනය කරොත් එහෙම මේ ඉතාලිය මේ ආකාරයට යනවා. එතකොට මේ දොළොස් වන දිනේ වන විට ඉතාලියයේ ඒ දිනේ පමණක් පන්සී අසු හතක් වාර්තා වෙනවා. අපේ වාර්තාාවන්නේ ඔබ දන්නවා හයක්දහයක් උපරිම මහිතන් දොල්හක් එවැනි සංඛ්‍යා වාර්තා වෙනවා. හැබැයි අපිට කිසිසේත්ම, සැහැල්ලුවෙන් ඉන්න බෑ මේක සැහැල්ලුවට සලකන්න බෑ මොකද මේක ඕනෑ වෙලාවක බෝම්භයක් වගේ පුපුරන්න පුළුවවා. එහෙමනං අපි මේ දක්වා මේ ලබාගෙනපු ජයග්‍රහණ ඉදිරියට තවත් තිරසාර කිරීමට අපි සියලු දෙනා කටයුතු කරන්න ඕන. ඔවු පනුඩිය පැහැදිලි තාම පැහැදිලි මේ ක්‍රියාත්මිකව ්‍යන්ත්‍රණයක්ත් එක්ක ඔබ අප මේ රටේ ජන සමාජයේ විදියට එක් සිත්ව එක්සත්ව අත්ත් බැඳගන්නට ඕනි හෙමකරොත් තරයි අපිටමි. ෛර රෝග වෙසනයට සාර්ථකව මුණදීලා ශ්‍රී ලංකාව ප්‍රශස්ත විදියට මේ අවස්ථාව ජයගත්තරටක් විදිට ලෝකයටට මහඳුනාදෙන්න්නට පුළුවන්වෙන්නේ ඔබතුමන් සඳහන් කරා ජනමාධයක් විදිර ජාතික රපවාහිනිය කාර් භාරය ගැන, අපි සිහිපත් කලළ යුතුයි අපේ සභාපතිතුමා වෛද නි්‍යා ජයතලක මැත්තුමන් කාර් සාධක බලකායි ක්‍රියාකාරය සාමාජිකක් විදියට ඉන්න ගමන් නොපිරි හෙලා අතමගේ වගකීම මේ වගේ වඩසලන් සඳහම වගේ සාකච්ඡ සඳහා අවස්ථතා ලබා දෙමන් ප දක්න සයෝක සතුතිවන්ත. නැට වශයෙන් එතුමා උපයමාර්ගික උපදේශකය කාර්සාධක බලකායි ඒ ආකාර්තමයි කටයුතු කර අවසන් වශයෙන් මං කැමති මනි මී කාරනාව ගැත් අහන්න චීනේ ඔවුන්ට තියෙන බවැද්ගත්ම සංස්කෘතික උත්සවය චීන අලුත් අවුරුද්ද මේ කොවිD-19 තර්ජන ඇත්තික් ඔවන් වරුද අලංග කරනවා ඒ සෙලිබ්‍රේන් සේ උත්සව සියල්ලම ඕන් අත්හිටුවනවා මේ තර්ජනයට මුණ දෙන්න. අපේ රටේ ඔබත් අපි ආද්‍රය කරන මේ අලුත් අවරුදු උත්සව සමය එළ බැනව දින කිහිපයකින්. අපි අද ඉන්න වාතාවරණය අනුව ඔබ කිව්වා අපි මේ සමස්යක් ඉදිර බොහම ප්‍රශස්සර දිර ග්‍රහණය කරගෙන ඉන්න මේක කර්ටේල් කරන කටේෙන් කරගෙන අල්ලගෙන ඉන්නේ හැබයි මේ තාතය ඕන වෙලාකො පුරලයාන්න පුළුවනි අආදාධාම තියවා මෙහම පසුබිමක අලුත් අවරුද්දු සැමරීම ගැන නැම් ඒ සඳහා ලකල ඇසීම ගැන ඔබතුමාකාර හ තැ මෙහෙමයිදැ චීන අලුත් අවුරුද්ධතය මංහිතන් ලෝකයේ පුරාම ප්‍රචලිත අලුත්ත චීනු ලෝක පුරාම ඉන්නවා පොහේ ගියත් ඒ කාලට චීනවුරුදතය මංහිතන්නේ දැමදන නත්තල් කාලි ප්‍රමාටම් වගේ මේ කඩසාපුූල චීනවරුද්ධ පිළිබඳව දැන්වීම් විධාකාරයට මේ ප්‍රදර්ශනය කිරීමම් තියවා ට ස්්‍රී ලංකාවේ අපිට ප්‍රධානම මහිතන සමාජීය යිතිහාසික උත්සවය තමයි සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්ධ. ඒක අපිට අපි හැමද අවුරුද්ධම සමරණවා. නමුත් මේ අවුරුද්ධය විශේෂත්තයක් තියෙනවා. ඒක යන්නේ දැම් මේ අපට සිංහල ද්‍රවි ඩ අළුත්තවරුදර වැඩි කාලයක් නෑ නද සතිකීපයයිනතියෙන් එතකොට මේ සතිකීපය තුළ මේක අවසන් වෙන්න නෑ සතිකීපය හරහා මේ වසංගත තත්ත්වය පාලනය කිරීමේ ක්‍රියාවලිය ඔ එයින් ඔබට යනෝ. එතකොට එහෙම නං අපිහිතමු සම්ප්‍රදායක විදිහයට අපි සිංහල ද්‍රවිඩ අලුත්තවරුද්දට කටයුතුක නාකාරයට මේ විවිධ ප්‍රදේශවල උදාහන්නයට කිරිබත් ගොඩ ප්‍රදේශයේ ඔය කඩසාපපුටික ඔක්කෝම ඇරගෙන පේමෙන්ට්‍රල ඔක්කෝම ඇරගෙන ඇඳුම්ගන්න ගියොත්තය මොකද තිවෙන තත්ත්වය ඇති ඒක කිරීමට මංහිතන්නෑ කිසිේ පුළුවන්කමක් තිෙනවා කියලා ඉනිසා අපි දැන් යම් කිසි මේ දේවල් ගැන හිත හදාගත්ත යුතුේ. හැබැයි සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්ද නිවැස් වලට වෙලා පවුලයක සමරන්න පුළුවන්. හැබැයි ඒත් අරදැන් අපිත් ගම්බල ඉඳලාවේ ඒ අපි කුඩාකාලෙත් අපේ ගමට සියලුම ඇැන මහගිදරට වෙන අය එනවා. ඒකත් කරන්න බැරිවෙයි. එතෝට මේය වසරේ තම තමන් ඉන්න නිවෙස්වල ඉඳලා මේ සිංහල ද්‍රවිඩ අලුත්තවුරුද සැමරීම තමයි සුදුසු මොකද ඒ ගෙවල්වල එකතුව ඉවිතරන්නේ වේ. ඔබ දන්නවා මේ කොපමට ප්‍රවාහනයක් සිද්ධුවෙනවාද කියලා. විශේෂයම ගත්තොත් ෙම දහුණු පලාාතට මහ විශාල ප්‍රවාණයක් සිද්ධ වෙනවා ජනසනිිපාතයක් ගලනො මේ කොලමිින් එපිටට එතෝට එහෙමනං ඒ තෝට යන්න වෙන්නේ බස්රත්ථවල එතෝට එතන මිනිස්සුන්ගේ ගැවසීම ඊට ඉස්සෙල්ලා ඒ ඥාතීන්ට ගිනිියන්න බඩුගන්න මිනිස්සුන්ගේ ගැවසීම ඊට පස්සේ ඒගෙවල් වල මිනිස්සුන්ගේ ගැවසීම සහ ඒගෙවල්වල එන ඥාතීන්ගේ ගැවසීම ඉති මේ සිංහල ද්‍රවිඩ අලුත්වරදුකය සම්පූර්ණ ගැවසීමක් පිළිබඳ කතන්දරය. තිහෙමන ඒ ගැවසීම සම්පූර්ණෙන් නවත්තා ගැනීමේ අවශ්‍යතාවේ ඇතිවේ. එය නිසා මේ පිළිබඳව ජනත රටේ ජනතාවගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍ය රක්ෂාව වෙනුවෙන්ම එය ඉටු කරන්නවෙේ ඒ ආකාරයට හෙමනැත්තං මේ ගැටලුව වැඩිවීම හැකිියාව තිේවා. අදශන රාතුමනින් අපි කිවයුතුමයි අපි හර්දයාංගමව මුළු හිටින්ම ඔබතුමන්ගේ කැපවීම සහ මේ අවස්ථාව මේ අයිතිහාසික ක්‍රියාවලියට උරදීම අග කරනවා. අපි රටක් විදියට ඔබට කෘතවේදි වෙනවයි සම්බන්ධෙන් මේ පෑක කාලේ අපි වෙනෙන් හවාගත්ත එක් ගැන අපිස් සුතිවන්තව වෙනවා අපි ඔබට අයිබොන් ක කියල සමු දෙන්නේ ෝ ොස්ලවති ට මේ සා කච්චා වසන් කරමින් හිතවතුනි අපි ආයාචනය අපේ ඉල්ලීම අපේ ප්‍රාර්ථනා ඔබවෙනුවෙන් හොඳින් ඉන්න. සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න මේ වෛර සුවෝදුර අපි අතීතයේ අනන්ත අභියෝග ජයගත්ත රටක් විදිහයට අපිට සාර්ථකව ජයගනට පුළුවන් මේයාන්ත්‍ර නැර්ත් එක එකතු වෙලා වැඩ කරන්න. ඒ සියලුම දේවල් මත්ක තබාගෙන අවධානෙන් ඉන්න කියන ප්‍රාථනවත් එක් අප මේසා කචවසන්කමින් ඔබෙන් සගාන්න නගසවනත්‍රෙකපට දිටම රැඳීන්න පුළුවන් IPPO1.